මාධ්‍ය සාකච්ඡාවක් තියලා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශම්මි සිල්වා කියනවා ඇමති කියන තැනකට අපි එන්න නැතිනම් එයාව ගෙනියනවා වෙන තැනකට නැතිනම් එයාව ගෙනියනවා වෙන තැනකට පටිගත කිරීමක් තියෙනවා ඕකට මම ගහලා දානවා කියලා. එතකොට මේ ප්‍රකාශ දෙක තුල පැහැදිලි ලෙස මගේ පවුලේ ජීවිතයේ අවදානමක් තියෙනවා. රටේ පාර්ලිමේන්තු වැටුප මං අරගෙන නැහැ. ඒ වගේම තෙල් දීම නාරන්නේ නැහැ. ඒ වගේම විදේශ සංචාරවලදී ගුවන් ටිකට් පතවත් හෝටල් ගාස්තුවත් එහෙමත් නැතිනම් වියදම්වත් මං අරගෙන නැහැ. ක්‍රොස් බෙටින් කියන්නේ කණ්ඩාය ඒ කියන්නේ දිනනවට ඔට්ටු අල්ලනවා නෙමෙයි පරාජය සැලසුම් කරලා අල්ලනවා. මේක අවුරුද්දක් විතර ප්ලෑන් කරන වැඩක්. මේ ක්‍රොස් බෙටින් කියන එක. තියෙනවා 1x bat 365 ඒ වගේම fair play මේ ඔක්කොම ටී-ෂර්ට් වල ඇඳගෙන තමයි පහුගිය කාලේ ගැහුවේ. මම ප්‍රසාද ප්‍රශ්නයක් කියනවලු මේ අපේ මේ එමෙතුමාගේ ගරු කතානායකතුමනි මම පුරවැසියෙක් විදියට රොෂාන් රණසිංහ ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ මට මේ තනතුරු වල මේ වැජබෙන මිනිහෙකුත් දෙමේ හැබැයි දූරාවලිය ගත්තාම රටේ පුරවැසියෝ අතර මහජනට වග කියන පළවෙනි 30 දෙනා අතර ඉන්න කෙනෙක් දැන් මීට දින කීපයකට කලින් ප්‍රසිද්ධියේ මාධ්‍යවේදීන් කැඳවලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශම්මි සිල්වා කියනවා ඇමති කියන තැනකට අපි එන්නම් නැතිනම් එයාව ගෙනියනවා වෙන තැනකට නැතිනම් එයාව ගෙනියනවා වෙන තැනකට අංක 2 සුදත් චන්ද්‍රසේකර මම තනතුරු තුනක් දීලා හිටපු මිනිහා ක්‍රිකට් එකෙන් අල්ලගත්තා උපදේශක ඒ වගේම ජාතික ක්‍රීඩා සභාවේ සමාජික ඒ වගේම ක්‍රිකට් විධායක මණ්ඩලයේ අමාත් මගේ නියෝජිතයා විදියටත් යව්වා ඔහු පටිගත කිරීමක් තියෙනවා ඕකට මම ගහලා දානවා කියලා හරි එතකොට මේ ප්‍රකාශ දෙක තුල පැහැදිලි ලෙස මගේ පවුලේ ජීවිතයේ අවදානමක් තියෙනවා. මේක රටක් දැකලා තියෙනවා. ඉතින් මම දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් දැම්මා. ඒ වගේම ආරක්ෂාව පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම ඉල්ලනවා. මොකද හේතුව මේගොල්ලෝ බොහොම බලවත්. බොහොම බලවත් කියන්නේ මුදලින් අල්ලන්නේ නැති තනක් නෑ මම නැවතත් අහුරු කරනවා. හරි. පාර්ලිමේන්තුව ඇතුලේ විශාල පිරිසක් ඉන්නවා මේ දූෂණයට විරුද්ධව. මොකද ආණ්ඩුවේ විපක්ෂයේ දෙපැත්තේම වගකීම තමයි දූෂණේ නැති රටක්. ඒක විපක්ෂයේ පමණක් නෙමෙයි ආණ්ඩුවෙත් වගකීම. ඒ කාර්ය වෙනුවෙන් තමයි අපි පෙනී. එතකොට දැන් මගේ පාර්ලිමේන්තු ජීවිතේ අවුරුදු 13ක් එක රුපියලක් කොහෙන් හෝ කොමිස් ගත්තා කියලා අහන්න තියලා නැහැ කතානායකතුමනි. රටේ පාර්ලිමේන්තු වැටුප මං අරගෙන නැහැ. ඒ වගේම තෙල් දීම නාරන්නේ නැහැ. ඒ වගේම විදේශ සංචාරවලදී ගුවන් ටිකට් පතවත් හෝටල් ගාස්තුවත් එහෙමත් නැතිනම් වියදම්වත් මං අරගෙන නැහැ. එතකොට එහෙම කරන මට මේ අය පුළුවන් සැලසුම් කළා. අල්ලස් ගන්න හැදුවයි කියලා සල්ලි ටිකක් එවලා මාව ගෙනල්ලා අපහාස කරා. ඒ වගේම තව සිද්ධියක් ඩුබායි වලට ගියපුවාම මොකද මෙයාලගේ ගොඩාක් දේවල් ගැවසෙන්නේ ඩුබායි වල මුදල් ගැවසෙන්නේ ඩුබායි වල දේපල තියෙන්නේ ඩුබායි වල ඉතින් මේ මගේ බෑග් එකට කුඩු දාන. එතකොට මාව එහෙ ඉර කරන්න පුළුවා එහෙම නැත්නම් මෙහෙ ඉර කරන්න පුළුවා. ඉතින් මේ මේ තත්වයන් එක්ක කොහටද මේවා යන්නේ? රටේ නීතිය කොයි? ඉතින් මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටනවා මේ 225ට විසලක් නෙමෙයි මේ රටේම මේ ප්‍රශ්නේ. මම එදත් කිව්වා මේක මේ රටේ කුඩු මාෆියාවට වඩා මේක බලවත්. ක්‍රීඩාව විනාසයි. මේගොල්ලෝගේ තියෙනවා ක්‍රොස් බෙටින් කියලා. මම එකයි කියන්නේ සිලෙක් කමිටි එකක් මම ඉල්ලනවා ඔබතුමාගෙන් මම ලිඛිතව. ක්‍රොස් බෙටින් කියන්නේ කණ්ඩාය ඒ කියන්නේ දිනනවට ඔට්ටු අල්ලනවා නෙමෙයි පරාජය සැලසුම් කරලා අල්ලනවා. මේක අවුරුද්දක් විතර ප්ලෑන් කරන වැඩක්. මේ ක්‍රොස් බෙටින් කියන එක. ඒක නිසා තියෙනවා 1x bat 365 ඒ වගේම fair play මේ ඔක්කොම ටී-ෂර්ට් වල ඇඳගෙන තමයි පහුගිය කාලේ ගැහුවේ. ඒක නිසා මේ
ඒ සූදු ජාවාරම් මේ වගේ තියෙන මාෆියා මේ ඔක්කොම ඉන්නවා. ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමාගේ වගකීම මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා ගැන සලකනවා වගේම මේ ප්‍රශ්නේදී බලන්න. ඒ වගේම මම දන්නේ නැහැ මම කියන්නේ ඉදිරි ක්‍රියාමාර්ග ඔබතුමා ගත යුතු ක්‍රියාමාර්ග ටික ගන්නයි කියන ඉල්ලීම විශේෂයෙන් කරනවා. මම මේට වඩා මට තිබ්බ රටේ පොදු ප්‍රශ්නේ මම ඒකින්ද දවස් ගානක් මම හිතුවා ඔබතුමා මේ ගැන අවධානය දෙයි කියලා නැති තැන මම අද කතා කළේ. මොකද රටම දැක්කා මේක. ඉතින් මගේ මම ජීවිතයත් පසුවට තියලා මේ රටේ දූෂණේ මේ මේ ක්‍රිකට් එක කරන අපරාධය ගැන කතා කළේ. ඉතින් මේ මේගොල්ලෝ දැන් මට දාලා තියෙනවා ලක්ෂ 25000ක් ඉල්ලලා අපහස නඩුවක්. මේ හොරු යන්නේ කොහොමද කතානායකතුමා උසාවියට? ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළා නැහැ ඒකම ඇති. දැන් රජයේ නිලධාරිය ප්‍රසම්පාදනය අනුගමනය කරේ නැත්නම් මොකද වෙන්නේ? ඒ නිසා මෙන්න මේ මේ මෙච්චර මේවා තියාගෙන මේගොල්ලොන්ට තියෙන හයිය කුමක්ද කියන එක මට ප්‍රශ්නයක්. ඉතින් මේ සම්බන්ධයෙන් ගරු ඔබතුමාගේත් පාර්ලිමේන්තුවේත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් කරනවා. බොහොම ස්තුතියි. ඔබතුමා ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කරන්න. හොඳයි.